LTTE විසින් ඉස්මතු කළ වර්ගවාදය හා බෙදුම්වාදය පරාජය කිරීමෙන් පසුව ක්‍රමක්‍රමයෙන් ස්ථාවර වූ ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව නැවත අනුතුරකට ලක් කිරීමේ උත්සාහයක් මතුව තිබෙන බව පැහැදිලිය. එමෙන්ම ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට මාන බැලූ ජාත්‍යන්තර බලවේග කීපයක්ද මේකී තත්ත්වය ව්‍යාකූල කිරීමේ උත්සාහයක බලවත්ව යෙදී සිටින බව අප අමතක කළ යුතු නොවේ. මෙම බැරෑරුම් තත්ත්වය මනවින් තේරුම්ගෙන සියලු ජාතීන් අතර මිත්‍රත්වය හා සහජීවනයේ උදෙසා කටයුතු කරන ලෙස මම සියලු සහෝදර රටවැසියාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම කිසිදු පාර්ශවයකට නීති අතට ගැනීම ඉඩ නොදෙන ලෙසද රටේ සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද මා ශ්‍රී ලංකා පොලිසියට හා ආරක්ෂක සේවාවන්ට නියෝග කොට තිබේ. විශේෂයෙන් ජාතීන් අතර වෛරය ආගම් අතර වෛරය පැතිරීම සඳහා උත්සාහ ගන්න ලබන ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා සෑම ආරක්ෂක නිලධාරියෙකුම කැපවිය යුතුය. මාතෘභූමියේ සියලු ජනවර්ගිකින් හා ආගමිකින් එක්කොට නූතන ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම අප සියලු දෙනාගේම එකම අරමුණ විය යුතුය. ඒ සඳහා අනිකාගේ මතය ඉවසන, අනිකාගේ මතයට ගරු කරන සංස්කෘතික වටාපිටාව තහවුරු විය යුතුය. ප්‍රචාරණත්වයේ අනු වනචාරී යුගයේ සංකේතයකි. ජාතියක ශ්‍රේෂ්ඨත්වය ගොඩනගාගත හැකි වනු ලබන්නේ අනිකාට පහර දීම මත නොව අනිකාට ගරු කිරීම මත පමණි. ඒ සඳහා සිංහල මුස්ලිම් දෙමළ ලෙස නොමැදී ජාතික ගීයේදී ගායනා කරන ආකාරයට එකමවකගේ දරුවන්සේ අප සැවම සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.